මේ ලෝක මිනිස්සු හැසිරෙන්නේ අවශ්‍යතාවන් සහ ඕනෑපෑකම් මත. මේ අවශ්‍යතාවන් සහ ඕනෑපෑකම් වලට වසභේදයක් නෑ. කොටිම්ම කිව්වොත් අපි නිතරම හිතන්නේ, අපි නිතරම ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ආත්මෙදිත් අපිට හොඳ මිනිස් ආත්මයක් ලැබෙන්න ඕනේ කියලා. වයසට ගිය හෝ නොගිය බොහෝතරයක් මිනිස් හිතන්නේ අන්න එහෙම. නමුත් ඇතමෙක් අය වයසට ගියත් තමන්ගේ ආශාව ඉෂ්ට කරගන්න තවමත් පොරබදිනවා. පුද්ගලෙක් වෙනස් වෙන්න ඒ පුද්ගලට ආශාවක් ඇති කරන්න තප්පරයක්වත් යන්නේ නැහැ. එහෙම තමයි මේ සබාධර්මිය අපි නිර්මාණය කළ තියෙන්නේ. කැරොල් කියන්නේ බසතරිය දුරෙක්. නිකම් බසතරිය දුරෙක් නෙමෙයි, පාසල් බසතරිය දුරෙක්. කැරොල් කියන පුද්ගලයා ගමෙන් නගරට එන්නේ රැකියාවක පිටපතාගෙන. එතකොට කැරොල්ට වයස අවුරුදු 40. තනිකඩ පුද්ගලයෙක් වෙච්ච ඔහුට මුලින්ම හම්බුන රස්සාව තමයි ඩිපෝක වැඩ කරන එක. උදේ ඉඳන් හවස වෙනකන් දුව බස් රථ රැට ඩිපෝට ආවම කැරොල්ගේ රාජකාරිය තමයි ඒව සුද්ධ කරලා තෙල් පුරවන එක. 1991 අගෝස්තු මාසේ ඔහු ඒ රස්සාවට සමු දීලා ඒ අවුරුද්දෙම සැප්තැම්බර් මාසයේ පාසල් බස් රථ නියුදුරෙක් විදිහට වැඩ බාර ගන්නවා. මිනිස්සු වෙනස් වෙනවා. අද හිටපු ඒ චරිත නෙමෙයි හිට ඉන්නේ. ඉතින් මේ කැරොල්ගේ හිතත් කාලෙත් එක්කම වෙනස් වෙන්න පටන් ගත්තා. ඇමෙන්දා මෂෙල් හිසුස් කියන මේ 11 දිරුළමය 3 ගියේ කැරොල් එළවපු බසරතේ. විටින් විට කැරොල්ගේ නිතිමූණෙත් මේ ගැරොළමය 3 පිළිබඳව. මොකද මේ ඇවැන්ඩා හිසුස් මෂෙල් කියන්නේ හරි මහින්සක කතාබහට ලැදී ඉතාමත් අලංකාර ගැරොළමය 3 නිසා. මේ ගැරොළමය 3 නිතරම කැරොල් එක කතා කරන නිසා කැරොල්ට මේ ගැරොල්ලම 3 ගැන ආශාවක් ඇති වෙනවා. කවදාවත් හිතපු නැති විදිහට කැරොල් මේ ගැරොල්ලම 3 ලඟ වෙන්න පටන් ගත්තා. සරි 2 විතර මෙහෙම ගත වෙනවා. 1992 ජූලි 7 මේ ගැරොල්ලම 3 කැරොල් විසින් පැහැර ගමු ලබනවා. ඒ පැහැරගෙන ගිහින් මේ ගෙරු ළමයි 3 කැරොල් ඉස්සර ජීවත් වුණු ගෙදර යටතට්ටුවේ හිර කරගෙන අවුරුදු 11 මේ ගෙරු ළමයි 3 මානසිකව, ශාරීරික සහ ලිංගිකව අපයෝජන ලක් කරනවා. 2003 සැප්තැම්බර් මාසේ 21 මේ ඇමැන්ඩා කියන ගෙරු ළමයා කැරොල්ගෙන් උපාශිරින් ලෙස ගැලවිලා පොලිසියට බාර වෙනවා. ඊට පස්සේ මේ ඇමැන්ඩා කියන ගෑනු ළමයා තමන්ටයි තමන්ගේ යාළුවෝ දෙන්නටයි සිද්ධ වෙච්ච සියල්ලම පොලිසියට බමාරන්න පටන් ගන්නවා. ඇමැන්ඩගේ පාපොච්චාරණයත් සමග කැරොල් සාක්ෂි පිට අත්අඩංගුවට ගන්නවා. කැරොල් කරපු මේ වැරද්දට කැරොල්ට අවුරුදු 35 බරපතල වැඩ ඇතිව හිරගෙදරට නියම වෙනවා.
හැඟීම් අපේ හිතට ඇතුල් වෙන්නේ ආගන්තුකෙක් විදියට. ඒ ආගන්තුකයා අපේ හිතට ගන්නවද නැද්ද කියන තීරණේ ඔබ සතුයි.